වායු දූෂණය ඔබේ පිළිමත දැනුවත්ද? අද ස්පොට්ලයිට් විශේෂාංගය ඒ වෙනුවෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව ලෝක ජනගහනයෙන් වසරකට මිලියන 8ක් පමණ වායු දූෂණය හේතුවෙන් මිය යන අතර වසරකට පුද්ගල මරණ 7000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. වායු දූෂණය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය කර්මාන්ත ශාලාව වෙත යොමු වුවද ගෘහස්ථ වායු දූෂණය පිළිබඳවද අවධානය යොමු කිරීම ඉතා වැදගත්. පෙරදිනි විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ඕ.ඒ. ඉලේපෙරුම් මහතා සිය පරීක්ෂණවලින් හෙළි වූ ගෘහස්ථ වායු දූෂණය සම්බන්ධයෙන් අද අනාවරණයක් කළා. අපේ කාන්තාවන්ට සෑදෙන පෙනහළු පිළිකාවලට මේ දුම්පානය බලපාන්නේ හැබැයි ඒ වසර ගණනාවක් ගෘහස්ථ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ 70%ක් පමණ තවම භාවිතා කරන්නේ දර. එතකොට මේකේ තියෙන මේකෙන් පිටවන සියුම් අංශු ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. මේ දර වලින් එන ඒ දුමෙහි රසායන ද්‍රව්‍ය 370%ක් පමණ හඳුනාගෙන තියෙනවා. මේවායේ තියෙන අර පොලි ඇරෝමැටික සංයෝග නිසා පිළිකාවලටත් භාජන වෙන්නට පුළුවන්. අපේ ගෙවල් වල මදුරුනාශක ලෙස භාවිතා කරන මදුරු කොයිල් භාවිතය ඉතාමත් අහිතකරයි කියලා අපිට කියන්න පුළුවන්. ඉන්දියාවේ කරන ලද පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා එක මදුරු කොයිලෙකින් සිගරට් 100ක පමණ සියුම් අංශු අපේ සිරුරට ඇති වෙනවා කියලත්, සිගරට් 50ක පමණ තියෙන ඔය හයිඩ්‍රෝකාබන වැනි දේවල් අපේ සිරුරට ඇති වෙනවා කියලා. ඒ වගේම තමයි හඳුන් කූරුවලනුත් ඉතා විශාල වශයෙන් සියුම් අංශු පිට වෙනවා. මේ අතර කොළඹ නගරයට සාපේක්ෂව මහනුවර නගරයේ වායු දූෂණය ඉතා ඉහළ මට්ටමක පවතින බව මහාචාර්ය ඕ.ඒ. ඉලපිරම් මහතා සිදු කරන ලද පරීක්ෂණ වලින් හෙළිව තිබෙනවා. කොළඹ නගරයේ වඩා ජනාකීර්ණ වූද මහනුවර නගරයේ වායු දූෂණය ඉහළ ගොස් ඇත්තේ පිහිටීමේ විෂමතා මත බවද මහාචාර්යවරයා සඳහන් කළා. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය HMD නාමල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ කොළඹ ආශ්‍රිතව අම්ලවැසි වැඩි වශයෙන් වාර්තා වන බවයි. මේ නුවර ජලයේ කැල්සියම් අයන සහ මැග්නීසියම් අයන ඉතාමත්ම වැඩි කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක සංසන්දනය කරන විට සපුගස්කන්ධ සේදවත්සා කැලණි විශ්වවිද්‍යාලයේ ඒ අවට ගත්ත වැසි ජලයේ නයිට්‍රේට්, සල්ෆේට් සහ ක්ලෝරයිඩ් වැඩි නුවරට වඩා මේ ගත්ත 2014 ඉඳන් අපේ ආම්ලික වැසි හම්බුනේ ඉතාමත්ම කලාතුරකින්. නුවර ඒකට හේතුව අර කැල්සියම් සහ මැග්නීසියම් අයන. එමගින් pH වැඩි කිරීම. නමුත් එම අයන අඩුයි කොළඹ. ඒ නිසා කොළඹ අපිට හම්බුණා ආම්ලික වැසි නිතරම. ඔය පරිසරය වට සබ්ගස්කන්ධ සේදවත් සහ කැලණියාවට. මේ නොරචෝලිය වලින් පිට වෙන දුම බලාකුල් වලට රැඳී ඒ බලාකුල් වල තියෙන වතුර රැඳී එතනින් තමයි ඒ අම්ල ගතිය ඇති වෙන්නේ. දැනටත් අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ ඒ අවට තියෙන කෘෂිකර්මයට දැන් බලපානවා කියලා. නමුත් මේක කොච්චර දුර පැතිරලා යනවද කියලා තාමත් අපිට හොඳට මේ පරිශන පවත්වල දැනුමක් නැහැ. ඒ නිසා අනාගතයට දැන් කොහොමවත් අපි යන්ත්‍ර පත්කරන්න වෙයි. නොරොච්චෝලි ඉඳන් අනුරාධපුරේ වෙනකල් යමු කිලෝමීටර් 20ට බලන්න මේ අම්ල ගතිය කොච්චර දුරට පැතිරලා යනවද කියලා. මේක අපි වේලස්සනෙන් බලා හිටා මේක කිසි දෙයක් කෙරුවේ නැත්නම් අනාගතයේට මේ කෘෂි කර්මයේ විතරක් නෙමෙයි මේ වෙන අපේ වැදගත් දේවල් වලට බලපාන්න ඉඩ තියෙනවා.